සුබ දවසක් සියලු දෙනාට. ඔන්ලයින් එකදම නිච්චරේ YouTube channel එකට ඔයගොල්ලෝ සාදරයෙන් පිළිගන්නවා. අද මම ඔයගොල්ලන්ට කියලා දෙන්න යන්නේ ඉතාමත් වැදගත් පාඩමක්. අද මම ඔයගොල්ලන්ට කියලා දෙන්න යන්නේ බැංකුව කොහොමද forex market එකේ trade කරන්න කියන එක. ඇත්තටම මේවා නිකන් කොහෙවත් මං හිතන්නේ කියලා දෙනවා ඇති කියලා. මේවා ඇත්තටම රුපියල් 30000 40000 course වල කියලා දෙන පාඩම්. මේවා ඇත්තටම මේ පාඩම් කියලා දෙනවද කියලාත් දන්නෙත් නැහැ. course එකත් ඇත්තටම දැන් forex trading ගත්තම 99%ක්ම හිතන්නේ එකම විදිහට 101ක් වෙනස් විදිහට හිතන. ඒ 101ක් වෙනස් විදිහට හිතන කට්ටිය තමයි හුඟක් වෙලාට trade win කරලා මේක මේ market එකේ රැඳෙන්නේ. ඉතින් 99%ක්ම හුඟක් වෙලාට එකම විදිහට හිතලා තමන්ගේ account loss කරගන්නවා. ඊට පස්සේ තමයි loss වුණාට පස්සේ තමයි සෑහෙන මුදලක් loss වුණාට පස්සේ තමයි තේරුම් ගන්න මොකක් හරි වැරද්දක් තියෙනවා කියලා අර 100ට එකේ ගොඩට එන්න try කරන්න. ඉතින් ඒකින්ද market එක හැම වෙලාවම මම මේ හැම වීඩියෝ එකකින්ම ඔයගොල්ලන්ට කියන දේක් තමයි market එකෙන් කියන්න හදන දේ තේරුම් ගන්න කියන එක. ඉන්ඩිකේටර්ස් හරි මොනවා පාවිච්චි කරත් මාකට් එකෙන් අපිට බලලා තේරුම් ගන්න පුළුවන් දෙයක් තියෙනවා. ඒ කියන්න හදන දේ මොකද්ද කියන එක, ඇයි මෙහෙම වෙන්නේ කියන එක, why ඇයි කියන එක ඔළුව තේරුම් ගත්තා නම් ඔයගොල්ලන්ට ඉන්ඩිකේටර්ස් ඕනෙත් නැහැ, පැටර්න්ස් ඕනෙත් නැහැ, මොකුත් නැහැ. මාකට් එක දිහා බලලා නේකඩ් කියන්නේ නේකඩ් chart එකක් කියලා නේකඩ් chart එකක් දිහා බලලා ඔයගොල්ලන්ට තේරුම් ගන්න පුළුවන් ඊළඟට වෙන්නේ මොකද්ද කියන එක. ඉතින් මේ බැංක්ස් ට්‍රේඩ් කරන විදිහත් ඒ වගේ තාමත් වැදගත් ඔයගොල්ලන්ට. ඒකින්ද මේ වීඩියෝ එක මුලින් ඉඳලා අග වෙනකම් බලන්න. මේක වීඩියෝ සීරීස් එකක් විදිහට එන මේ lesson 1 එක. මොකද මේක එක lesson එක වීඩියෝ එකකින් කතා කරන්න බෑ. මොකද අපිට වීඩියෝ කීපයක් ඉස්සරහට යන්න වෙනවා. මේක ටිකක් සමහරට සංකීර්ණ වෙයි. සමහර කට්ටියට සංකීර්ණ වුණාට කමක් නැහැ. ඉස්සරහට වීඩියෝ වල ටික අපි උදාහරණත් එක කතා කරනකොට ඔයගලන්ට මේක හොඳට පැහැදිලි වෙයි. අනිත් කාරණේ තමයි ඔයගොල්ලන්ට දැන්ට මේ වෙනකොට මගේ channel එකේ වීඩියෝ සාමාන්‍යයෙන් 70කට ආසන්න ප්‍රමාණයක් මම අප්ලෝඩ් කරලා තියෙනවා. ඔයගොල්ලන්ට වීඩියෝ එක මොකක් කර මාතෘකාව සම්බන්ධයෙන් වීඩියෝ එකක් හොයාගන්න අමාරු නම් ඔයගොල්ලෝ එන්න මගේ channel එකට ඇවිල්ලා මෙතන playlist කියලා තියෙනවා. මම හැම වීඩියෝ එකක්ම categorize කරලා තියෙන්නේ ඔයගොල්ලන්ට ලේසි වෙන්න. ඒතකොට මෙතන playlist එකට ආවට පස්සේ මෙතන ඔයගොල්ලන්ට chart patterns ඕන නම් chart patterns, technical indicators ඕන නම්, divergence ගැන දැනගන්න ඕන, trend line, crypto ගැන දැනගන්න ඕන නම්, support and resistance, candlestick ඒ වගේ විදියට, ඊට පස්සේ strategies ගැන දැනගන්න ඕන නම් මේ විදියට මම categorize කරලා තියෙන්නේ. ඔයගොල්ලන්ට මේ එතකොට අදාළ ඔයගොල්ලන්ට දැනගන්න ඕන වීඩියෝ එක විතරක් කියන්නේ ඒ category එකේ playlist එක විතර click කරාම ඊට අදාළ videos ටික එනවා. ඒතකොට ඔයගොල්ලන්ට ලේසි හොයාගන්න. ඒකින්ද කරන්න තියෙන ඔයගොල්ලන්ට මගේ channel එකට ඇවිල්ලා playlist කියන එක click කරාම ඔයගොල්ලන්ට අවශ්‍ය පාඩම මෙතනින් ගන්න පුළුවන් වීඩියෝ අවශ්‍ය videos ටික. මොකද දැන්ට videos විශාල ප්‍රමාණයක් channel එකේ තියෙන හින්දා ඔයගොල්ලන්ට හොයාගන්න අමාරු වෙන හින්දා. හරි. එහෙනම් අපි යමු මම පොඩි presentation එකක් සහ පොඩි presentation එක සහ whiteboard එක අපිට අද video එකට ඕන වෙනවා. ඒ දෙක ලෑස්ති කරගෙන ඉන්නවා. එහෙනම් අපි මුලින්ම presentation එකට ගිහිල්ලා මේක මම forex වල basic වල පොඩි කොටසක් බැංකු ගැන කතා කරන හින්දා බැංකු සම්බන්ධයෙන් පොඩි කොටසක් මම කතා කරනවා මුලින්ම ප්‍රසන්ටේෂන් එකේ. ඊළඟට white board එකට ගිහලා බලමු බැංකු කොහොමද ට්‍රේඩ් කරන්න කියන එක. මේ දෙකම වැදගත්, ඉතාමත් වැදගත් පාඩමක්. මුලින් ඉඳලා අග වෙනකම් බලන්න කියලා ඉල්ලනවා. අපි එහෙනම් යමු වීඩියෝ එකට. තොට අද ප්‍රසන්ටේෂන් එක තමයි trading like the banks. මේක තමයි අපේ මාතෘකාව මේ lesson 1 එක. අපි බලමු මුලින්ම participants of the forex market. මේ forex market එක ගැන පොඩි දැනුමක් ගමු. නැත්නම් ඔයගොල්ලන්ට තේරෙන්නේ නැතුවේ මොකද සමහර කට්ටිය සමහරට හිතනවා ඉතින් බැංකුව ඇත්තටම trade කරනවද කියලා. දැන් අද Q&A දැනගන්න ඇත්ත උඟ දෙනෙක් බැංකු trade කරනවද කියලා හිතනවා ඇති. ඒකින්ද අපි බලමු බැංකු වලට අදාළ කොටස විතරක් පොඩ්ඩියට සමරියක් විදිහට මම මේක forex පාඩම් වලට ආවම මේ සම්බන්ධයෙන් ගැඹුරින් මේවා ගැන කතා කරනවා. දැනට මේ අපේ අද වීඩියෝ එකට ප්‍රවේශයක් විදිහට පොඩ්ඩක් අපි forex market එකේ participants ලා කවුද කියලා බලමු. අපි forex market එකක් ගත්තාම forex market එකේ ප්‍රධාන වශයෙන් අපිට අඳුර ගන්න පුළුවන් කොටස් කීපයක් ඉන්නවා. එකක් තමයි central banks ඉන්නවා, companies ඉන්නවා, institutional investors ලා ඉන්නවා, commercial banks ඉන්නවා, brokers ලා ඉන්නවා, ඊළඟට individuals කියන්නේ අපි. individuals කියන්නේ අපි. එතකොට මේකේ hierarchy එක ගත්තොත් සාමාන්‍යයෙන් යන්නේ සාමාන්‍ය හයරාක ගත්තු උඩින් ඉන්න සෙන්ට්‍රල් බැංක්ස්. මේ සෙන්ට්‍රල් බැංක්ස් තමයි ෆොරෙක්ස් මාකට් එකේ උඩින් ඉන්නේ. අපි ගත්තොත් සෙන්ට්‍රල් බැංක්ස් මම කිස්සාට කියන්න. ඊළඟට සෙන්ට්‍රල් බැංක්ස් වලින් පස්සේ ඊටවසේ අපි කියනවා මනි බ්‍රෝකරින් කම්පැනිස් ඉන්නවා. ඊළඟට මීඩියම් ස්කේල් කමර්ෂල් බැංක්ස් ඉන්නවා. කියන්නේ ලොකු බැංකු මීඩියම් ස්කේල් වලට මේවා විශාල බැංකු, ලෝකේ තියෙන විශාල බැංකු සමාන අප උදාහරණයක් ගත්තාම සිටි බැංක්ස් එක, HSBC, Deutsche Bank, එතනින් ගියාම JP Morgan වගේ බැංකු ඊළඟට හයරාකි එක ඉන්නවා. ඊළඟට ඉන්නවා hedge funds and commercial companies. ඒ කියන්නේ hedge fund එකක් කියන්නේ සාමාන්‍යයෙන් මම එක ඔයාලට උදාහරණයක් විදිහට කියන්න. සාමාන්‍යයෙන් දැන් forex market එක 5 දෙනෙක් ඉන්නවා, මිනිස්සු 5 දෙනෙක් ඉන්නවා. ඒ 5 දෙනාට 5 දෙනා කතා වෙලා එක සමානව හරි තමන්ගේ ඇග්‍රීමන්ට් එකක් විදියට එක මුදල් ප්‍රමාණයක් දානවා කියන අපි හිතමු එක්කෙනෙක් ඩොලර් 20 ගානේ 5 දෙනෙක් ඉන්නවා ඩොලර් 20 ගානේ දානවා. එතකොට 20 දාලා මේගොල්ලෝ ෆන්ඩ් එකක් ඇති කරගන්න ඩොලර් 100ක. ඊට පස්සේ කරන්නේ මේ ඒ සල්ලි මේ hedge funds කියලා තියෙනවා. ඒකේ hedge funds manager කෙනෙක් ඉන්නවා. හුඟක් වෙලාවට මේ hedge funds manager කෙනෙක් වෙන හුඟක් වෙලාවට මේ බැංකුවල වැඩ කරලා රිටයර් වෙච්ච කට්ටිය තමයි. ඒ කියන්නේ මැනේජර් කෙනෙක් මොකද ෆයිනෑන්ෂියල් දැනුමක් තියෙන කෙනෙක්. එතකොට මේගොල්ලෝ කියනවා ඒ සල්ලි එහෙම එකතු වෙන විශාල මුදල දෙන්න. එතකොට ඒගොල්ලන්ගෙන් ට්‍රේඩ් කරලා ෆොරෙක්ස් මාකට් එකේ ඉන්වෙස්ට් කරලා අර 5 දෙනාට 100ට අපි කියමුකෝ 120ක මාසෙට 120ක් ප්‍රොෆිට් එක ගේනවා දෙනවා. ඒ ප්‍රොෆිට් ගේන 120 එයාට 105ක් ඕනේ. නැත්නම් 110ක් ඕනේ කියලා කියනවා. එතකොට අන්න එහෙම කට්ටිය එකතු වෙලා සල්ලි දාලා එහෙම ෆොරෙක්ස් මාකට් එකේ වෙනම ඊට පස්සේ ඉන්වෙස්ට් කරලා එහෙම මාසෙකට මෙන්න මෙහෙම ගාණක් දෙනවා කියලා. අන්න ඒවට තමයි අපි කියන්නේ හෙජ් ෆන්ඩ්ස් කියලා. මේවා අපි දැන් ඩොලර් 20 කතා වුණාට මේක හුඟක් වෙලාවට විශාල ලොකු සල්ලි මුදල් ප්‍රමාණයෙන් දාන. එතකොට මේ හෙජ් ෆන්ඩ්ස් කියන්නේ විශාල ලොකු කම්පැනි. ඇත්තටම මේ බැංකු වගේම හෙජ් ෆන්ඩ්ස් ඊට පස්සේ කමර්ෂල් කම්පැනිස් කියලා තියෙනවා. ඒවත් ලොකු කම්පැනි, ලාර්ජ් ස්කේල් කම්පැනි. සෙන්ට්‍රල් බැංක් එකක් අනිත් කට්ටිය තමයි රිටේල් ට්‍රේඩර්ස්ලා. රිටේල් ට්‍රේඩර්ස්ලා කියන්නේ ඔයගොල්ලෝ දන්නවා. ඒ තමයි ඉන්ඩිවිජුවල්ස්ලා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපි. එතකොට මෙන්න මේගොල්ලෝ මෙන්න මේ උඩ තියෙන අපිට වඩා උඩින් තියෙන මෙන්න මේගොල්ලන්ට මේගොල්ලන් ගාව තියෙන සල්ලි වලට අපි කියනවා ස්මාර්ට් මනි කියලා. එතකොට මේ අපි දාන නැත්නම් ඉන්ඩිවිජුවල්ස්ලා දානවට අපි කියනවා ඩම් මනි කියලා. ඩම් මනි කියන්නේ මෝඩ සල්ලි. يعني හුඟක් වෙලාට මේ රිටේල් ට්‍රේඩර්ස්ලා ට්‍රේඩ් ලොස් කරගන්නවා, ලොස් වෙනවා. ඉතින් මේ අපිට වඩා උඩින් ඉන්න මේ හෙජ් ෆන්ඩ්ස්ලා ඊට පස්සේ මේ කමර්ෂල් බැංක්, සෙන්ට්‍රල් බැංක්ස්, මේ මනි බ්‍රෝකරින් කම්පැනිස් මේගොල්ලෝ ලේසියකට ලොස් වෙන්නේ නැහැ. මොකද මේගොල්ලන්ගේ ඇතුළේ ඉන්නවා ෆයිනෑන්ෂියල් එක්ස්පර්ට්ලා. මේගොල්ලෝ පැය 24ම මාකට් එක දිහා බලාගෙන මාකට් එකේ නිවුස් අහගෙන පොඩි වෙනසක් දැක්කම මාකට් එක සෑනවා. ලොකු එක්ස්පීරියන්ස් එකක් තියෙන පුද්ගලයෝ එක්ස්පර්ට්ලා ඉන්නවා. ඒතකොට ඒගොල්ලෝ තමයි තීරණය කරන්නේ බයි මේ අවස්ථාව බයි කරන්න හොඳද, සෙල් කරන්න හොඳද කියලා. කියන්නේ ඇනලයිස් කරන කට්ටිය ඉන්නේ. ඒගොල්ලෝ සෑහන ඒගොල්ලන්ගේ එක්ස්පීරියන්ස් එකත් එක්ක ඒගොල්ලන්ගේ දැනුමත් එක්ක කරන කට්ටිය තමයි. එතකොට මේගොල්ලෝ ලේසියකට ලොස් වෙන්නේ නැහැ. ඒගොල්ලෝ ඒ හින්දා මේ මනි වලට ඒගොල්ලෝ දාන සල්ලි වලට අපි කියන ස්මාර්ට් මනි කියලා. එතකොට ස්මාර්ට් මනි ඇස්සේ තමයි අපි මේ අද කතා කරන මාතෘකාට අදාළ බැංකුත් ඉන්නේ. ඊපස්සේ ඩම් මනි අපි සාමාන්‍ය කම්පියුටර් එකක් හරි ලැප්ටොප් එකක් අපේ ගෙදර තියාගෙන ඒකෙන් නිවුස් එකක්, ඉන්ටර්නෙට් එකේ තියෙන නිවුස් එකක් බලලා මාකට් එක ඇනලයිස් කරන දාලා හුඟක් වෙලාට ලොස් වෙනවා. ඉතින් ඒගොල්ලෝ ඒ හින්දා මේ මනි වලට අපි කියන්නේ ඩම් මනි කියලා. එතකොට මේ ඩබ් මනි, ස්මාර්ට් මනි කියන්නේ මොකද කියන එක ඔයගොල්ලන්ට ඉස්සරහට තේරෙයි. මම පාඩම කරගෙන යනකොට. එතකොට අපි බලමු. එතකොට ඊළඟට සෙන්ට්‍රල් බැංක්ස් මොනවද ලෝකේ තියෙන අපි මේජර් කරන්සි වලට අදාළ සාමාන්‍ය අපි ලෝකේ තියෙන ප්‍රධාන රටවල් කීපයක බලමු. එතකොට මේවා ඇත්තන ෆන්ඩමෙන්ටල් වලටත් වැදගත්. United States of America ඒ කියන්නේ Federal Reserve එක නැත්නම් අපි කියන FD ඒ කියන්නේ Federal Reserve කියන්නේ United States එක සෙන්ට්‍රල් බැංක් එකට. ජපාන් වල තියෙන Bank of Japan, ස්විට්සර්ලන්තේ Swiss National Bank එක, කැනඩාවේ Bank of Canada, ඕස්ට්‍රේලියාවේ Reserve Bank of Australia, New Zealand වල Reserve Bank of New Zealand, India Reserve Bank of India, China වල People's Bank of China, United Kingdom වල Bank of England, ඊට පස්සේ European Union එකේ European Central, ලංකාවේ නම් Central Bank of Sri Lanka. ඉතින් ඔය ටික තමයි ලංකාවේ ප්‍රධාන ලංකාවේ මුළු ලෝකෙම සෙන්ට්‍රල් බැංක්ස් එක රටකට ප්‍රධානම බැංකුව රටේ තියෙන පළමු බැංකුව ඔක්කොම මූල්‍ය කටයුතු බාරව ප්‍රතිපත්ති හදන ඒවා ඊට පස්සේ සියලුම මොනිටර් පොලිසි එක හැන්ඩල් කරන බැංකුව තුන ඉන්ටරෙස්ට් රේට් තීරණය කරන ඒවා ඔක්කොම කරන්නේ මේ සෙන්ට්‍රල් බැංක් එක සෙන්ට්‍රල් බැංක්ස් වලින්. එතකොට මේ බැංකු ඔගොල්ලෝ බලලා ඊට පස්සේ බැංකු කොහොමද ෆොරෙක්ස් ට්‍රේඩ් දැන් බැංකුවක් වුණත් ලාභයක් ලබන්න එපා මේගොල්ලෝ ලාභ ලබන දැන් තැන්පතු කරුවන්ගේ මුදල් විශාල ප්‍රමාණය මේගොල්ලෝ ෆොරෙක්ස් මාකට් එකේ ඉන්වෙස්ට් කරලා ට්‍රේඩ් කරලා තමයි මේගොල්ලෝ ලාභ ලබන්නේ. එතකොට ලොකු බැංකුව කියන්නේ මම කලින් කිව්වා ඩොයිච් බැංක්, JP Morgan, City Bank එක, HSBC වගේ බැංකු ඒගොල්ලන්ගේ බැංකු ෆොරෙක්ස් මේ සල්ලි තැන්පතු කරුවන්ගේ සල්ලි ඉන්වෙස්ට් කරනවා. ඒගොල්ලන් කැපිටල් එකක් කියලා තියෙනවනේ ඒක ඔක්කොම ඉන්වෙස්ට් කරනවා ෆොරෙක්ස් මාකට් එකේ ඉන්වෙස්ට් කරලා තමයි ඒගොල්ලෝ සල්ලි හොයන්නේ ඒගොල්ලෝ ලාභයක් ගන්න. ඉතින් ඔහොම තමයි බැංකුවල ක්‍රියාකාරීත්වය ෆොරෙක්ස් මාකට් එකේ. ෆොරෙක්ස් මාකට් එක ගැන තව ඉස්සරහට කියනවා නම් ඔයගොල්ලෝ හුඟක් අහලා තිබ්බා සමහර දැන් ඉස්සරහා තිබ්බා ඩීලින් ඩෙස්ක් සහ නන් ඩීලින් ඩෙස්ක් කියලා. ඩීලින් ඩෙස්ක් කියන්නේ සාමාන්‍යයෙන් දැන් මං හිතුව මට යුරෝ ගන්න ඕන ඉන්වෙස්ට්මන්ට් එකකට මට යුරෝ ගන්න ඕනේ. ඒතකොට මම අහනවා බ්‍රෝක් ඉස්සර මං කියන්නේ ඉස්සර උනේ. ඒතකොට මම බ්‍රෝකර්ට කෝල් කරලා අහනවා මෙන්න මෙහෙම මට යුරෝ මෙන්ච්ච ප්‍රමාණයක් ගන්න ඕනේ කොහොමද යුරෝ එකකට මට දැන් ඩොලරවට කන්වර්ට් කරගන්න ඕන ඩොලර් එකකට යුරෝ කොච්චරක් හම්බ වෙනවද නැත්නම් යුරෝ එකකට ඩොලර් කීයද. එතකොට බ්‍රෝකර් කරන්නේ බැංකුවට කතා කරනවා JP Morgan හරි ඊට පස්සේ හැම බැංකුවෙම කතා කරලා ඒගොල්ලෝ රේට් එකක් ගන්නවා. රේට් එකක් කරන් අඩු රේට් එකක් අරගෙන ඒගොල්ලෝ මාකප් එකක් තියාගෙන තමයි අපිට ගාන කියන්නේ. ඒක තමයි ඩීලින් ඩෙස්ක් කියන්නේ. කියන්නේ හැම වෙලාවම බ්‍රෝකර් කෙනෙක් හරහා තමයි වෙන්නේ. ඒකට මෙතෙන්දී හුඟක් වෙලාට දැන් සමහර කට්ටිය රීකෝඩ් කරන බ්‍රෝකර්ස්ලා ඉස්සර. ඒතකොට ඒක මම ෆොරෙක්ස් ආවම කියන්න කොහොමද නැත්තම් සෑන් මේක අද වීඩියෝ එකට ආව බැංකුව ට්‍රේඩ් කරන ගැන කතා කරන්න ඕන හින්දා මම කෙටියෙන් කියන්නම්. හුඟක් බ්‍රෝකර්ස්ලා කියන ලොස් කරන්න තමයි බලමු. මොකද අපි ලොස් වෙනකොට තමයි ඒගොල්ලන්ට ප්‍රොෆිට් එක වෙන්නේ. ඒතකොට හැම වෙලාවම රේට් එක කියද්දි මැද බ්‍රෝකර් කෙනෙක් හරහා තමයි අපිට ඉස්සර නන් ඩීලින් තවන් ඩීලින් ඩෙස් එක හරහා ආවේ. ඒ වුණාට දැන් අලුත් සිස්ටම් එක තියෙනවා. දැන් අලුත් සිස්ටම් එක කියන්නේ දැන් ඩීලින් ඩෙස් ඇත්තටම නැති තරම් මං හිතන්නේ තියෙනවද කියලා මං ඇත්තටම දන්නේ. ඉස්සර තිබ්බ සාමාන්‍යයෙන් ඔය ඇත්තටම බ්‍රෝකර්ස්ලා තමයි ගිහිල්ලා බ්‍රෝකර්ස් ඉස්සර මේ ඇත්තටම මේ ෆොරෙක්ස් මාකට් එක ඉස්සර ෆොරෙක්ස් මේ එක්ස්චේන්ජ් ෆොරෙක්ස් කියන්නේ ෆොරින් රේට් එක්ස්චේන්ජ් කියන එකනේ. එතකොට ෆොරන් කරන්සි එක්ස්චේන්ජ් කියන එකනේ. එතකොට මේකෙදී මේ ෆොරන් කරන්සි එක්ස්චේන්ජ් මේ රේට්ස් ඔක්කොම ගනුදෙනුනේ බැංකු අතර විතරයි. මේක කාටවත් මේ සිස්ටම් එකටත් දාන්න බෑ අපිටවත් බෑ. ඉතින් හුඟක් වෙලාට මේක ට්‍රේඩ් උනේ බැංකු අතර. ඊට පස්සේ බ්‍රෝකර්ස්ලා බැංකුත් එක්ක කතා කරලා මේක අපි ඉන්ඩිවිජුවල්ස්ලටත් ඒ කියන්නේ ඉන්න රිටේල් ට්‍රේඩර්ස්ලා කියලා හඳුන්වන්නේ ඒගොල්ලන්ටත් අපි chance එකක් දෙමු මේක ට්‍රේඩ් කරන්න කියලා අවස්ථාවක් කරන් බ්‍රෝකර්ස්ලා තමයි අපිට ඒ අවස්ථාව ආරම්භ. සාමාන්‍යයෙන් මම හිතන්නේ මට මතක විදිහට 2006 2005 2006 වෙනකොට වගේ තමයි මේ රිටේල් ට්‍රේඩර්ස්ලාට chance එක හම්බුනේ ෆොරෙක්ස් මාකට් එකේ ට්‍රේඩ් කරන්න. ඉතින් එතකොට මම කියන්නේ දැන් තියෙන සිස්ටම් එක සම්පූර්ණ fully automated system එකක්. ඒතකොට මෙතන බ්‍රෝකර් කෙනෙක් නැහැ, මැද කෙනෙක් නැහැ. එතකොට සිස්ටම් එකෙන් තමයි අපි ඒකට කියනවා ස්ට්‍රේට් ත්‍රූ ප්‍රොසෙසින් කියලා. නැත්තම් ECN සිස්ටම් එක මේකෙදි දැන් මේ හුඟක්ම මේ STP කියන්නේ ස්ට්‍රේට් ත්‍රූ ප්‍රොසෙසින් එකෙන් වෙන්නේ දැන් හුඟක් මේ කෙලින්ම අපි මෙහෙම buy button එක කියන්නේ අපිට යුරෝ ගන්න ඕන නම් buy කියන එක අපි buy කරන්න ඕන කියන එක අපි chart අපි දැන් අපේ broker හා buy කියන එක අපි button එක අපි buy order එකක් දානවා කියමුකෝ. එතකොට ෂණිකව හැම බැංකුවෙන්ම රේට්ස් ටික අරගෙන අපි යුරෝ ගන්න කියමුකෝ. යුරෝ එකක් කීයද ඩොලර් කීයද කියන එක අපිට පෙන්නනවා ටක් ගාලා. හැම බැංකුවකම සෙන් තප්පරයක් වන තාම පොඩි වෙලාවකින් ටක් ගාලා ඕඩර් එක වැටෙනවනේ අපිට සාමාන්‍යයෙන්. ඉතින් දැන් තියෙන සිස්ටම් එක එහෙම. ඒ කියන්නේ ස්ටේට් ත්‍රූ ප්‍රොසෙසින් නෑ. මේ හුඟක් IC මාකට්, පෙපර්ස්ටෝන් දැන් ඒ තියෙන ඔක්කොම ස්ටේට් මේ STP සිස්ටම් එක යන බ්‍රෝකර්ස්ලා. ඒතොර මෙතෙන්දී බ්‍රෝකර්ස්ලාට කිසිම හොරයක් මොකක්වත් අපිට වංචාවක් කරන්න විදිහක් නැහැ. මොකද මේක සම්පූර්ණයෙන්ම ඔටෝමේටඩ් සිස්ටම් එකකින් වෙන හින්දා. hari etik dan mutian apa tahu istirahat kata karena forex gan ya bagian apa itu banku gan banku kamu trade karena kini kata karena itu dokter mas central banks tiga අපි යමු එහෙනම් white board එකට white board එකට ගිහිල්ලා කොහොමද බැංකු ට්‍රේඩ් කරන්න කියලා දැනගමු. මේක ඔයගොල්ලන්ට ඉතාමත් වැදගත් වෙයි. ඔයගොල්ලන්ට සමහරට මේ හිතන විදිය ඔයගොල්ලන් මාකට් එක දිහා දකින විදිය වෙනස් වෙන්න ඉඩ තියෙනවා මේ වීඩියෝ එකෙන් පස්සේ. හරි අපි යමු වීඩියෝ එකට. හරි එන්න white board එකට අපි කතා කරමු බැංකු කොහොමද ට්‍රේඩ් කරන්න කියන එක. මුලින්ම කියනවා සාමාන්‍යයෙන් බැංකු small time frame වලට අවධානය දෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් හුඟක් වෙලාවට daily time frame එකට තමයි ඒගොල්ලෝ daily time frame එකේ තමයි ඒගොල්ලෝ trade කරන්නේ. daily time frame එක තමයි ඒගොල්ලෝ බලන්නේ. හුඟක් වෙලාට තාමත් කලාතුරකින් තමයි සාමාන්‍යයෙන් ඔය 4 hour වගේ chart එකකට යන්නේ. හුඟක් වෙලාවට හුඟක් බැංකු සාමාන්‍යයෙන් trade කරනකොට bank tradersලා daily time frame එකට තමයි priority එක දෙන්නේ. ඒකොල්ලෝ තියාගන්න. හරි. bank වල concept එකක් තියෙනවා සාමාන්‍යයෙන්. ඒ concept එක තමයි bank traders lage buy low sell high මේකේ තේරුම තමයි price එක අඩු වෙලාවෙදී buy කරන්න price එක වැඩි වෙලාවෙදී විකුණන්න. ඕක තමයි බැංකු කරන්නේ. බැංකු වල තව දෙයක් තියෙනවා. බැංකු වල accumulation සහ distribution කියලා තියෙනවා. accumulation සහ distribution accumulation කියන්නේ ක්‍රැෂ් කරගන්නවා, සංචිත විදිහට තියාගන්න, ක්‍රැෂ් කරගන්නවා. distribution කියන්නේ බෙදා හරිනවා කියන අදහස. ඒතකොට මේකත් ඔයගොල්ලෝ ඔළුවේ තියාගන්න. දැන් ඉස්සරහට ඕන වෙයි. හරි මේ දෙක එතකොට concept එක මත තියාගන්න. buy low sell high තමයි bank එකේ concept එක. අඩු මිලේදී ගන්නවා, වැඩි මිලේදී විකුණනවා. ඕන කෙනෙක්ගේ ඒක තමයි concept එක සාමාන්‍ය. හරි එතකොට accumulation සහ distribution කියන එක මම දැන් ඉස්සරහට කියලා දෙන්නම්. ඔයගොල්ලෝ හිතන්න මාකට් එක මෙහෙම පහළට එනවා කියන. හරි. නෑ ඊට කලින් මෙහෙම කියන්නේ. මෙහෙම හිතන්න. මාකට් එක කොහොම අපි කියමු යනවා කොහොම මාකට් එක ඉස්සරහට යනවා. බැංකුවට ගන්න ඕනේ යුරෝ. සාමාන්‍යයෙන් බැංකුවක් buy කරනකොට දැන් රිටේ අපි නම් අපේ ඇත්තම ට්‍රේඩින් account එකක් ගත්තොත් අපට එක්ක $1000 $500 $100. මට බැංකු trade එකකට මෙන්ට වෙනකොටම ඒගොල්ලෝ ඇත්ත වශයෙන්ම ඒගොල්ලන්ගේ trade එක ඇත්තට වටනවා. ඔයගොල්ලෝ දන්න forex market එක ඇත්තටම turnover එකම දවසට daily trillion ගාණක් නේ. ලෝකේ තියෙන ලොකුම market එකනේ. ඒකට දවසකට turnover දවසකට පිරිවැටම දවසකට ගණන් දෙනවා trillion ගාණක් එක දවසකට. ඉතින් ඒකට මේ ට්‍රිලියන මෙච්චර ලොකු ප්‍රමාණයක් කවුද රිටේල්ස්ලා නෙවෙයිනේ කරන්නේ. මේව කරන්නේ ඇත්තටම බැංකු සහ hedge funds ලොකු large scale company මේගොල්ලෝ තමයි. එතකොට ලොකු ගණන් වලින් trade වලට enter වෙන මිලියන බිලියන ගණන් තමයි. එතකොට බැංකුවක් ඇත්තටම trade වලට enter වෙන්නේ. එතකොට මේගොල්ලෝ තමයි අපි trade කරන අපි buy and sell කරපු හින්දා නෙවෙයි market එක ඇත්තටම ඉහළ පහළ යන්නේ. එතකොට මේ වගේ විශාල ප්‍රමාණයකින් buy and sell කරපු හින්දා තමයි බැංකු මේ වගේ විශාල ප්‍රමාණයකින් buy and sell කරපින් තමයි මාකට් එක ඉහළ පාලා යන්නේ. ඒතකොට මේගොල්ලෝ තමයි අපි මාකට් එකේ සාමාන්‍යයෙන් මාකට් මේකර්ස්ලා කියනවා. ඊට පස්සේ මාකට් මේකර්ස්ලා, මාකට් මූවර්ස්ලා කියලා කියනවා. වේස්ලා කියලා කියනවා මේ මේගොල්ලන්ට. ඒතකොට අපි කපටි වෙන්න ඕනේ ඇත්තටම. මේගොල්ලෝ ට්‍රේඩ් කරන විදිහට මේගොල්ලෝ හිතන විදිහට ට්‍රේඩ් කරන්න අපිත් පුරුදු. ඒතකොට මේගොල්ලෝ ඇත්තටම මම කලින් ප්‍රසන්ටේෂන් එකෙත් කිව්වේ මේගොල්ලෝ ලේසි එකට ලොස් වෙන්නේ නැහැ. මේගොල්ලන්ගේ ඉන්නවා ෆයිනෑන්ෂියල් එක්ස්පර්ට්ලා. ඒගොල්ලන් 24/7ම නිවුස් ගැන, කරන්සි වලට වෙන ඒවා ගැන, ජියෝපොලිටිකල්ස් ඔක්කොම, මැක්‍රෝ ඉකොනොමික්ස් ඒවා ගැන ඔක්කොම එක්ස්පර්ට්ලා. ඉතින් ඒගොල්ලෝ ගන්න ඩිසිෂන් අනුව තමයි ට්‍රේඩ් කරන්නේ. ඉතින් අපි එහෙම නෑ නේද? අපි දැනගන්න ඕනේ මේගොල්ලෝ ට්‍රේඩ් කරන විදිහ. ඒක මම හැම වෙලාවෙම කිව්වේ මාකට් එකක chart එක naked chart එක බලලා කියන දේ තේරුම් ගන්න. එතකොට අපිට තේරුම් මේගොල්ලන්ගේ විදිහට අපේ ට්‍රේඩ් ඒ පැත්තට දාන්න පුළුවන්. මොකද හුඟක් වෙලාවට රිටේල් ට්‍රේඩර්ස්ලා සහ බැංකු ඉන්නේ දෙපැත්තක. ඔයගොල්ලන් ඔයාට ඉස්සරහට තේරෙයි මම මේ කියන එක. සාමාන්‍ය රිටේල් ට්‍රේඩර්ස්ලා sell කරනකොට බැංකු කරන්නේ buy කරනවා. රිටේල් සෙලර්ස්ලා buy කරද්දී බැංකු කරන්නේ sell කරනවා. එතකොට මම කිව්වා මාකට් මේකර්ස්ලා මේගොල්ලෝ. ඒකයි අපි sell order එකක් දැම්මොත් loss වෙන්නේ. මොකද large අපි කියන්නේ අපි order එකක් දැම්මොත් අපි loss කියලා. ඉතින් ඒකයි අපි sell order එකක් දානකොට විශාල වශයෙන් බැංකු buy කරනවා. එතකොට මාකට් එක අපේ එකට යනවා. එතකොට අපි දාපු sell order අපි loss. අපි buy order එකක් දැම්මොත් බැංකුව මොකද කරන්නේ? large scale company බැංකුව වේස්ලා මොකද කරන්නේ? ඒගොල්ලෝ sell කරනවා. එතකොට ඒකයි අපි දාපු buy order අපි loss වෙන්නේ. ඉතින් අපි මේ බැංකුව විදිහට ට්‍රේඩ් කරන්න ඉගෙන ගත්තා නම් ඒ විදිහට හිතන්න පුරුදු වුණා නම් ඒගොල්ලෝ ඇනලයිස් කරන විදිහට ඇනලයිස් කරන්න පුරුදු වුණා නම් මාකට් එක අපිට ඒගොල්ලන්ගත් එක්කම අපේ ට්‍රේඩ් ටිකත් ලොස් වෙන්නේ නැතුව වින් කරගන්න පුළුවන්. ඒක තමයි ප්‍රධානම දේ. ඉතින් ඒතකොට මම කිව්වා රිටේල් ට්‍රේඩර්ස්ලා සහ බැංකු. ඒතකොට මේ 99%ක්ම රිටේල් ට්‍රේඩර්ස්ලා හිතන විදිහට තමයි හිතන්නේ. 100%ක් ට්‍රේඩර්ස්ලාගෙන් හිතනවා මේ බැංකු හිතන විදිහට. ඒගොල්ලෝ තමයි සක්සස් වෙලා තියෙන්නේ අද වෙනකොට. ඉතින් මං කියයි නා මාකට් එක කොහොම යනවා කියලා හිතන්න. බැංකුවට අපි කියමුකෝ 1 බිලියන් ට්‍රේඩ් එකකට බයි කරන්න ඕනේ යුරෝ. බැංකුව එකපාරට 1 බිලියන්ම බයි කරොත් මොකද වෙන්නේ? මාකට් එක ඔක්කොම උඩට යනවා. මේක ඇත්තටම ක්‍රෑෂ් එකක් වගේ නේ ඇත්තටම. ඊට පස්සේ ආයෙ බැංකුව ගන්න ඕනොත් මොකද වෙන්නේ? බැංකුවට ඇත්තටම පාඩුයි. මොකද මේ මිල ෂෝට් ටයිම් එකකදී විශාල වශයෙන් ඉහළ ගිහලා ඊළ මිල වලට තමයි ගන්න ඕනේ. ඒතර මං කිව්වා කලින් බැංකුව වල concept එක තමයි buy low sell high. එතකොට low price වලදී තමයි බැංකුව හැම වෙලාවෙම try කරන්නේ buy කරන්න. ඒකින්ද මේ බැංකුව මොකද කරන්නේ? මාකට් එකට අප් වෙන්න ඉඩ දෙනවා. මං අපව එක අඳින්නම්. ඒක කොළ පාටින් අඳින්න මාකට් එකටම. අනේ අපි මෙහෙම හිතමු. මාකට් එක ඩවුන් එකට එනවා කියමු. මොන මාකට් එක ඩවුන් ට්‍රෙන්ඩ් එකක තියෙන. රිටේල් ට්‍රේඩර් කෙනෙක් විදිහට ඕගොල්ලෝ මොකද කරන්නේ? සාමාන්‍ය මේ වගේ ට්‍රෙන්ඩ් එකක් දැක්කම රිටේල් ට්‍රේඩර්ස්ලා මොකද කරන්නේ? ස්ට්‍රෝං ඩවුන් ට්‍රෙන්ඩ් එක. අපි ඔක්කොම සෙල් කරමු. මොන සෙල් ඔක්කොම සෙල් වෙනවා. එනකොට බැංකුව එහෙම කරන්නේ. මං කිව්වා බැංකුව කරන්නේ ඔපොසිට් පැත්ත රිටේල් ට්‍රේඩර්ස්ලා කරන. බැංකුව කරන්නේ මොකද? ලෝ ප්‍රයිස් වලදී. ඒ තමයි මෙන්න මේ වගේ ප්‍රයිස් තැන් වලදී. මෙන්න මේ වගේ තැන්වල බැංකු buy කරනවා. කවුරු හරි විකුණන්න එපා බැංකුවකට උනත් ගන්න. රිටේල් සේල් කවුරු හරි විකුණනවා නම් තමයි දැන් මේක පිටින් සල්ලි එන්නේ නැහනේ. මේක ඇතුළේ ඉන්න කට්ටියගෙම සල්ලි තමයි තියෙන්නේ. ඒතකොට මේ ඇතුළේම ඉන්න කෙනෙක් විකුණන්න ඕනි. ඇතුළේම ඉන්න කෙනෙක්ට ගන්න. ඒකින්ද බැංකුව කරන්නේ මේ වගේ ට්‍රෙන්ඩ් එක පහට යනවා රිටේල් සේල්ස්ලා සෙල්. එතකොට එයාට මේ 1 බිලියන් එයාට ඇකියුමුලේෂන් එක. ඒ කියන්නේ එයාට පුරව ගන්න ඕනේ 1 බිලියන්. එයාට එක්ස්ප්‍රෙස් කර ගන්න ඕනේ 1 බිලියන් ඇකියුමුලේෂන් එක කිව්ව එකයිම. එතකොට එයා මේ සෙල් ඕඩර්ස් වලින් මේ සෙල් කරන ඒවා ටික එයා තනින් ගන්නවා. ඒක ඔයගොල්ලන්ට පැහැදිලි ඇති කියලා මම හිතනවා. ගත්තම දැන් ඔයගොල්ලෝ කල්පනා කරා දැන් මෙතනින් මාකට් එක පහළට යන්නේ. ඩවුන් ට්‍රෙන්ඩ් එක යන. දැන් මෙතනින් බයි කරන එකනට දැන් මාකට් එක මෙතනට ගියාම බැංකුවට ලොස් නේ කියලා. එහෙම වෙන්නේ නැහැ බැංකුව දාන්න මං කිව්වා. බැංකු ට්‍රේඩ් කරන්න ෆයිනෑන්ෂියල් එක්ස්පර්ට්ලාත් එක්ක. ඒගොල්ලෝ දන්නවා ඉස්සරහට මාකට් එක අප් වෙනවද, ඩවුන් වෙනවද කියන එක. ඒතකොට ඒගොල්ලෝ ඒකට අවශ්‍ය තැනේදී ට්‍රේඩ් අවශ්‍ය ට්‍රේඩ් ටික ගන්නවා ඒගොල්ලෝ. බයි ට්‍රේඩ් ටික ඔතනින් ගන්නවා දැන්. අරගෙන ඒගොල්ලෝ දන්නවා ඉස්සරහට මාකට් එක දැන් යුරෝ එක ස්ට්‍රෝං වෙනවා. මොකක් හරි හේතුවක් ඒක අපි නිවුස් අපි ෆන්ඩමෙන්ටල් කතා කරනකොට කතා කරමු කොහොමද මේ කරන්සි ස්ට්‍රොං වෙන්නේ නැති වෙන්නේ කොහොමද ඩවුන් වෙන්නේ ඒවා සම්බන්ධයෙන් යුරෝ එක ස්ට්‍රොං වෙනවා කියලා. යුරෝ එක අනික මෙතන විශාල ප්‍රමාණයක් බැංකු බයි කරනවානේ. ඒතකොට බයින් ප්‍රෙෂර් එකක් එනවා. ඉතින්ද මාකට් එක කොහොමත් උඩට යන සමාවෙන්න. මාකට් එක කොහොමත් උඩට එනවා. ඉතින් මාකට් එක ඔන්න උඩට එනවා. ඔන්න මාකට් මෙතෙන්ට ආවා. දැන් බලන්න. මෙතන අපි තව ටිකක් මෙතනින් පහළට අපි ගමු. මෙතනින් පහළට ආවා. ඔන්න. දැන් මේ හැම මෙතනින් buy කරා බැංකුව මෙතනින් buy කරා මෙතනින් buy කරා. මේ හැම දැන් price එක තියෙන්නේ මෙන්න මෙතන. මේගොල්ලෝ මෙන්න මේ price level වලින් තමයි බැංකුව හැම එකක්ම buy කරලා තියෙන්නේ. දැන් ඒගොල්ලන්ට විකුණන්න පුළුවන් ඊට වඩා දැන් ප්‍රයිස් එක තියෙන්නේ මෙතන. මේ හැම ඕඩර් එකක්ම ඒගොල්ලන්ට ලාභයි. හරි. දැන් ඒනට රිටේල් ට්‍රේඩර්ස්ලා මොකද කරන්නේ? ඒගොල්ලෝ දකිනවා මේක මෙන්න ස්ට්‍රොං ට්‍රෙන්ඩ් එකක් යන. දැන් ට්‍රෙන්ඩ් එක කන්ටිනියු වෙනවා. ආපහු පුල් බෑක් එක එනවා. පුල් බෑක් එකේදී බයි කරමු. ඊට පස්සේ ආපහු මාකට් එක 6 highs හදනවා. එතකොට प्रॉफिट ना हाई हाई से के आप पुल बैक किया के डिस्काउंट प्राइस याके एतेंदी आप आप बाय कर में तोर मार्केट तक तो स्ट्रांग ट्रेंड या किंदा रिटेल सेलर्स लकरानी या मेगोल में हरिदी मेगोलंट अवश्य गाना मेगोल बाय कर लिवराई දැන් මේ ගාන මේගොල්ලන්ට විකුණන්නත් පුළුවන් මේගොල්ලන්ට අවශ්‍ය මිලේදී මොකද මේගොල්ලෝ අවශ්‍ය ප්‍රමාණය ඇකියුමුලේට් කරලා ඉවරයි දැන් ඩිස්ට්‍රිබියුෂන් පාර්ට් එක බැංකුවක දැන් ඔක්කොම ප්‍රොෆිට් අවශ්‍ය ප්‍රොෆිට් ප්‍රමාණය තැන දැන් මේගොල්ලන්ට සෙල් කරන්න පුළුවන් ඉතින් මේ මාකට් එක ඔන්න එනවා පහළට රිටේල් සෙලර්ස්ලා මොකද කරන්නේ ඔන්න පුල් බෑක් එක මේ පුල් බෑක් එකේ දී මම බයි කරා නම් මාකට් එක දැන් ස්ට්‍රෝං අප් ට්‍රෙන්ඩ් එක තියෙන්නේ හරි මම මේ මාකට් එක ඊළඟට 6 highs ආපහු 6 lows හදාදා ඉස්සරහට යයි මෙන්න දිගටම රිටේල් සෙලර්ස් ලා ඉන්නේ බයි කරනවා හරි එතකොට මොකද්ද මේ බැංකු මොකද කරන්නේ බැංකු කරන්නේ ඒගොල්ලන්ට අවශ්‍ය ප්‍රමාණය ඒගොල්ලෝ ඉරගෙන ඉවරයි දැන් ඒගොල්ලෝ කරන්නේ distribution විකුණනවා මේගොල්ලෝ බයි කරනවා ඒ බයි කරන ප්‍රමාණය බැංකු විකුණනවා. ඉතින් ඔහොම ටිකක් කොහොම උඩට ඇවිල්ලා selling ගොළු විශාල ප්‍රමාණයෙන් sell orders විකුණනවා, distribute කරනවා. මාකට් එක down. මේගොල්ලෝ එකපාරට sell කරන්නේත් නැහැ හැමෝටම මෙහෙම එකපාරට එනවා මාකට් එක. ඒක ඒගොල්ලන්ට අවශ්‍යයි. ඒකෙන්ද ඒගොල්ලෝ ටිකෙන් ටික sell කරනවා. ඉතින් මේ හරින් දැන් retail sellers ලා මොකද කරන්නේ? retail sellers ලා කරන්නේ මේ හරියට බයි දානවා මේ හරියට බයි දානවා සාමාන්‍ය මේ පුල් බෑක් එකේදී මෙතෙන්දිත් මේගොල්ලෝ බයි දානවා මෙතෙන්දිත් ඔන්න පුල් බෑක් එකක් ආව ඔන්න බයි කරනවා ඉතින් මාකට් එක කොහොම උඩට යනවා හරි චතුරේ රිටේල් සෙලර්ස් වලට මාකට් එක අප් වෙනවා මාකට් එක පාට පහළට එනවා සමහර කට්ටිය මෙතෙන්දිත් සෙල් දානවා ඔන්න ලොකු පුල් බෑක් එකක් ආවා ඩිස්කවුන්ට් ප්‍රයිස් එකක් ආවා මාකට් එක ස්ට්‍රොං බයි ට්‍රෙන්ඩ් එක තියෙන්නේ අප් ට්‍රෙන්ඩ් එක තියෙන්නේ මෙතෙන්දිත් දානවා ඉතින් මාකට් එක මොකද බැංකු විකුණනවා නේද आप मार्केट को पहालटेन बैंक बैंक गत प्रमाण में सेलर्स लागे बैंक में इतनी बाई कराने प्रमाण 1 बिलियन तो 1 बिलियन एगोलो सेल कर लीवर है रिटेल सेलर्स विशाल वर्ष बाई ऑर्डर्स डालती है एगोलो सेल ऑर्डर्स बाई ऑर्डर्स इधर में एगोलो रंग मार्केट के टिकट पहालटेन मार्केट को पहालटेन එතකොට මේ ට්‍රේඩර්ස් ලා මොකද මේ උඩින් එන්ටර් වුණා ඔක්කොම මොකද වෙන්නේ මේ උඩින් ට්‍රේඩ් වුණා ඔක්කොම ලොස් වෙනවා මාකට් එක ඩවුන් එකකට යන හින්දා මෙන්න මේක තමයි සාමාන්‍ය බැංකු කරන්නේ මම හිතනවා ඔයගොල්ලන්ට තේරෙන්න ඇති කියලා මට තව ඕන උදාහරණයක් අරන් මට කියන්න පුළුවන් ඔයගොල්ලන්ට වීඩියෝ එක දික් වේද දන්නේ හරි තව එක උදාහරණයක් අරන් කියන්න නැත්නම් ඔයගොල්ලන්ට පැහැදිලි මේක තව වීඩියෝ ඉස්සරහට එනවා මගේ හිතේ ඇත්තටම පුළුවන් තරම් කියලා දැන් try කරනවා. අපි තව උදාහරණයක් බලමු නැත්නම් ඔයගලන්ට තේරෙන්නේ නැතුවේ. අපි ගමු අපි හිතමුකෝ මේක Euro USD market එක කියලා. මම මුලින්ම කිව්ව එක මතක තියාගන්න. සාමාන්‍යයෙන් බැංකුවේ ඉන්න හැම වෙලාවම retail traders ලට opposite path. retail R කියන රිටේල් මම R දැම්ම රිටේල් සෙලර්ස් ලා කියන්න B කියන බැංකුවක හඳුන්වන්න ඒකම පැටලලා ගන්න එපා රිටේල් සෙලර්ස් ලා මේගොල්ලෝ බයි කරනවා නම් බැංකුව කරන්නේ සෙල් කරන එක. කියන්නේ මේ බයි ඕඩර්ස් ටික ඔබ්සර්ව් කරගන්න එක. හරිද? බයි ඕඩර් කියන්නේ මේ බැංකුව කියන්නේ සෙල් බැංකුව විකුණන රිටේල් ට්‍රේඩර්ස් ලාට. ඒතකොට රිටේල් සෙල් බැංකුව සෙල් කරන ඒවා ගන්න රිටේල් සෙලර්ස් ලා. ඒතකොට රිටේල් සෙලර්ස් ලා බයි කරනකොට සෙල් කරනකොට ඒ ඔක්කොම ගන්න කවුද? බැංකුව. මේ මාකට් එක දෙපැත්ත ඕන එක්කෙනෙක් දෙපැත්තක් තියෙනවනේ හැම දෙයකම. දැන් ඔයගොල්ලෝ ලොස් වුණා කියනකෝ. ඒ ලොස් වුණ සල්ලි කාටද දැන් ලොස්? එකපාරට සල්ලි අතුරුදහන් වෙන්නේ නැහැ. කවුරු හරි දිනනකොට තව එක්කෙනෙක් පරදිනවා. තව කවුරු හරි ලොස් වෙනකොට තව කෙනෙක් වින් කරනවා. කියන්නේ වාගේ සල්ලි වාගේ ප්‍රමාණය ලොස් වෙනකොට තව කාට හරි ඒ සල්ලි ටික එයා වින් කරලා එයාට ඒ සල්ලි ටික යනවා. ඒක තමයි වෙන්නේ. නැත්තම් සල්ලි කපාට අතුරුදහන් වෙන්නේ නැහැ. ඔයා ලොස් වුණා කියලා ඒ සල්ලි හුඟක් වෙලාට ඒතර බැංකුව වලට තමයි යන්නේ. ඒකත් බැංකුවේ ඒව ගන්නවා. ඔයා සෙල් කරනකොට බයි කරනවා. ඔයා බයි කරනකොට බැංකුව සෙල් කරනවා. ඉතින් මෙතන හිතන්න Euro USD මාකට් එක අපි හිතමුකෝ මාකට් එක නිකන් කටුවට අඳින්න. ඔන්න මාකට් එක කියලා. ඔය අතරේ තමයි මාකට් එක යන්නේ. මේ ඔයා මේ හරියට එනකොට සාමාන්‍යයෙන් තාම රිටේල් සෙලර්ස්ලා මොකද කරන්නේ? රිටේල් සෙලර්ස්ලා මොකද කරන්නේ? බයින්. ඒ ස්ට්‍රොං ස්ට්‍රොං ට්‍රෙන්ඩ් එක අප් ට්‍රෙන්ඩ් එකක් පේනවා රිටේල් සෙලර්ස් වලට. ඒගොල්ලෝ තව තව එන්ටර් වෙනවා. මෙන්න තව දැන් තවත් එන්ට පරක්කුවේ මම පරක්කුත් දන්නේ නැහැ. කියන්නේ පරක්කු වෙන කලින් උපනින් එන්ට වෙන්න ඕනේ කිය. තව මේ මේ ට්‍රෙන්ඩ් එක දකින්න රිටේල් සෙලර්ස්ලා මොකද තව තව බයි ට්‍රේඩ් වලට එන්ට වෙනවා. මොකද මේක බයි ට්‍රෙන්ඩ් එකක් මේ අප් ට්‍රෙන්ඩ් එකක් ඉන්න. උනට බැංකුව මොකද කරන්නේ? මම ඔපොසිට් පැත්ත කරන්නේ. බැංකුව විකුණනවා. හරි. දැන් ඔයගොල්ලෝ හිතන්න. ඔතෙන්ට ඇවිල්ලා මාකට් එක හැරෙනවා මෙන්න මෙතෙන්ට එනවා කියලා හිතන්න. ඔන්න ඔතෙන්ට. මෙන්න මෙතෙන්ට මාකට් එක එනවා. රිටේල් සෙල්ස්ලා මොකද කියන්නේ? ඔන්න පුල් බෑක් එක. හොඳ වෙලාව පුල් බෑක් එකේදී එන්ටර් වෙන්න. එතකොට අඩු ප්‍රයිස් එකේදී එන්ටර් වෙලා මාකට් එක ආපහු 6.5 සදා දානකොට වැඩි ලාභයක් ගන්න පුළුවන්. රිටේල් සෙල්ස්ලා මොකද කරන්නේ? තාම රිටේල් සෙල්ස්ලා බයින්. හරි. එතකොට ඔපොසිට් පැත්ත මොකද්ද? ඒ වුණාට බැංකු මොකද්ද? බැංකු සෙල්. බැංකු තාම විකුණනවා. රිටේල් සෙල්ස්ලා මොකද කරන්නේ? බයි කරන. මේක ඒගොල්ලෝ හිතන්නේ මේක පුල් බෑක් එකක් කියලා. හරිද? එතකොට ඒගොල්ලෝ හුඟක් වෙලාට මේගොල්ලෝ බයි කරනවා කියන්නේ මේගොල්ලෝ ස්ටොප් ලොස් හිටන් මේ හරි බයි ට්‍රේඩ් එකට එන්ටර් වෙන කෙනෙක් මේ හරින් ඔහම දානවා ස්ටොප් ලොස් හිටන්. ඊට මාකට් එක මොකද කරන්නේ? මේ ස්ටොප් ලොස් ඔක්කොම හිට් කරගෙන පහළට එනවා. මේ ඔක්කොම මේ හරින් බයි ට්‍රේඩ් වලට එන්ටර් වුණ ඔක්කොම account එක ලොස්. ඒ කියන්නේ දාපු ට්‍රේඩ් ටික ලොස් වෙනවා. account එක ඔක්කොම ලොස්. එතකොට මෙන්න මේ වගේ වෙලාවට මාකට් එකෙන් එන්න පහළට එනවා. රිටේල් සෙලර්ස් ස්ටක් වෙනවා. ඒගොල්ලන්ට කරගන්න දෙයක් නැති වෙනවා. මොකද ඒගොල්ලන්ට හිතා ගන්න බෑ මොකක්ද දැන් කරන්නේ. ඒතකොට මේ වෙලාවේ ඒගොල්ලෝ ස්ටක් වෙනවා. බලාගෙන ඉන්නවා මාකට් එක දිහා. මාකට් එක හැමෝම පහළට එනවා. ඒතකොට දැන් සෑහෙන දුරට මාකට් එක පහළට ඇවිල්ලා මේ හරියදී මේගොල්ලෝ රිටේල් ට්‍රේඩර්ස්ලා මොකද කරන්නේ? බලාගෙන ඉඳලා මොකද කරන්නේ? බැරිම තැන. හරි. දැන් මේක මාකට් එක ඩවුන් ට්‍රෙන්ඩ් එකට යන්නේ. අපි අර ලොස් වෙච්ච සල්ලිත් හොයන්න ඕන. ඒකින්ද මම දානවා sell trade. රිටේල් සෙලර්ස්ලා sell trade වලට එන්ටර් වෙනවා. මෙන්න මෙතෙන්දී බැංකුව මොකද කරන්නේ? පහළදී buy. බැංකුව මොකද කරන්නේ? මං කලින් කිව්වා buy low sell high. බැංකුව මොකද කරන්නේ? buy කරනවා පහළදී. මේ හරියට රිටේල් සෙලර්ස්ලා sell කරද්දී ඉතින් අර මේ හරියට මාකට් එක ඇවිල්ලා ආපහු ලොකු buying pressure එකක් එනවා. මොකද බැංකුව buy කරනවා මාකට් එක ආයෙ උඩට යනවා. මේ සෙලර්ස්ලා ආපහු ලොස්. ඒක තමයි සාමාන්‍යයෙන් මාකට් සර්කල් එකේ මම තමයි මේක ඉස්සරහට ඔයගලන්ට පැහැදිලිව එකින් එක කියලා දෙන්නම්. මොකද මේක මම මේ දැන් අද පළවෙනි වීඩියෝ එක විදිහට කියලා දුන්න එක මට හිතනවා සමහරට ඔයගලන්ට තේරෙන්නේ නැතුව ඇති කියලා. තේරුන්නේ නැත්නම් කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න තේරෙන්නේ නැහැ කියලා. මම තවත් ඒකට තව ටිකක් මම පුළුවන් උපරිම සරල විදිහට කියලා දෙන්න try කරන්න. මොකද ඔළුවේ තියෙන එක මට ඔළුවේ මගේ යම් චිත්‍රයක් තියෙනවා. එතකොට ඒ විදිහට තමයි මම කියලා දෙන්න උත්සාහ කරන්නේ. ඒක ඔයගොල්ලන්ට හරියටම තේරෙනවද නැද්ද කියන එක මට හරියටම කියන්න අමාරුයි. ඔයගොල්ලන් දාන කමෙන්ට් සෙක්ෂන් එකේ තේරෙන්නේ නැත්නම් තව ඉස්සරහට මේ වගේම තව මේකෙන් කියලා දෙන්න ඕන නම් තව පැහැදිලි කරන්න ඕන නම් දාන්න අනිවාර්යයෙන්ම මම පැහැදිලි කරලා කියලා දෙන්න. අනිවාර්යෙන් තව ඉස්සරහට පැහැදිලි කරනවා සහ මාකට් එකේ කොයි තැන්. එතකොට මෙන්න මේ අපි දැන් ඔයගොල්ලන්ට ප්‍රශ්නයක් තියෙනවා කොහොමද එහෙනම් අපි අඳුනගන්නේ මේ බැංකු ට්‍රේඩ් කරන තැන ට්‍රේඩ් නවත්තන තැන? ඒකට තමයි support and resistance කියන ලෙවල් වල වැදගත්කමක් ඇවිල්ලා තින්නේ. ඒකයි support and resistance trend line. හරි. මේවටයි මේ වැදගත්කමක් ඇවිල්ලා තින්නේ. ඔන්න ඔය බැංකු ඔය විදිහට ට්‍රේඩ් කරන හින්දා. එතකොට අපි දන්නවා support level එකක් resistance level එකට ආවම කලින් මාකට් එක සෑහෙන විදිහට up එකට හරි down එකට හරි ගිහලා තියෙනවා. මෙතන බැංකු මාකට් අපි දන්නා මාකට් එක move කරන්නේ බැංකු අය සහ ලොකු scale companies. ඉතින් මේගොල්ලෝ මෙතෙන්දී කලින් හැරලා තියෙනවා. කියන්නේ මෙන්න මේ level එකට ආවම මේගොල්ලෝ sell කරනවා. මෙන්න මේ buying level එකට ආවම මේගොල්ලෝ buy කරනවා. level එක මේ බැංකු buy කරන level එක. මේක බැංකු sell කරන level resistance level එක. ඉතින් ඒකයි මේ support and resistance level වලට වැදගත්කමක් ලොකු තැනක් ඇවිල්ලා තියෙන. හුඟ ට්‍රේඩර්ස්ලා හුඟක් මේ support and resistance level පාවිච්චි කරන්නේ. මෙන්න මේ බැංකු ට්‍රේඩ් කරන විදිහ අඳුර ගන්න පුළුවන්. ඇත්තටම මේ support and resistance level මම ඉස්සරහා මේ series එක ඉස්සරහා වීඩියෝ වලදී මම කොහොමද මාකට් එකේ मैं बैंक को ट्रेड करने में दिया अंदर गाने बैंक को दें मार्केट टेकर एंटर में ना तें अंदर गाने को हम तो किने का मैं इस तरह वीडियो लोगों लांट किया देना तो आदमा मन निकां सामरिया का मूल का बैंक को किया ना मुकादे बैंक को हम ट्रेड कराने किने का कराने को हम अदे साहस सारला वाइट में वाइट बोर्ड देके निकां अंदम समाट ओगलांट तेरी ने तो ओगलांट मार्केट टेक उदाहरण तेका किया दे मेका हुंदा टम पहदिली वे अनिवार्य पहदिली वे ना ओगलांट ඔයගලන්ට මොනවාල් පැහැදිලි නැති දෙයක් තියෙනවා නම් කමෙන්ට් සෙක්ෂන් පැහැදිලි නැහැ කියලා දාන්න පැහැදිලි කරන්න කමෙන්ට් සෙක්ෂන් එකේ සමහරට බැරි වෙයි මම වීඩියෝ එකකින් හරිගෙන ඉස්සරහගෙන වීඩියෝ වල හරි ඒවා පැහැදිලි කරන්න මොකද මේක තමයි ඔයගොල්ලෝ තේරුම් ගන්න ඕනේ මාකට් එක කියවනවා කියන්නේ මෙන්න මේක මාකට් මූවර්ස්ලා මාකට් මේකර්ස්ලා වේස්ලා කරන විදිහට තමයි අපි කරන්න ඕනේ ඒතකොට තමයි අපිට ට්‍රේඩ් ලොස් නොවි කරගන්න පුළුවන් ඉතින් මේ විදිහේ මම හිතනවා මම අද කියලා දුන්න පොඩි උදාහරණ දෙකක් අරන් කියලා දුන්නේ. තව ඉස්සරහට මේ ගැන කතා කරමු. ඒතකොට ඔයගොල්ලන්ට පැහැදිලිව තේරුම් නැත්තම් තව සරලව මම කියලා දෙන්නම්. මෙන්න මේ ඒ විදිහට හැම වෙලාවම මාකට් එක ගැන හිතන්න පුරුදු පුළුවන් තරම් හරි පැත්තේ ඉඳගෙන ට්‍රේඩ් දාන්න පුරුදු වෙන්න. රිටේල් ට්‍රේඩ් අනිත් කාරණේ දැන් වෙබ්සයිට් තියෙනවා. මම ඒක ඔයගොල්ලන්ට කියන වෙබ්සයිට් තියෙනවා. අපි sentiment එක ගන්න පුළුවන් අපිට දැන් traders ලා retail traders ලා වැඩිපුර ඉන්න buy එකකද low එක දැන් COT report එක ගන්න පුළුවන් අපිට COT reports ඊට පස්සේ COT report කියලා තියෙනවා. ඒ වලින් අපිට බලන්න පුළුවන් වැඩිපුර ඉන්න short ද long ද කියන්නේ buy trade වලද sell buy trade වලද නැත්නම් sell trade වලද කියන එක බලන්න පුළුවන් මේ COT report වලින්. ඊට පස්සේ සයිට්ස් තියෙනක වෙබ්සයිට් තියෙනවා ඒගොල්ලන් අපිට පෙන්නනවා කොච්චර percentage එකක් දැන් euro USD ගත්තම euro USD එකේ කොච්චරක් buy මේ වෙනකොට buy වල ඉන්නවද කොච්චරක් sell වල ඉන්නවද කියලා. එතකොට අපිට හොයාගන්න පුළුවන් කියන වැඩිපුර ඉන්නේ අපි දන්නවනේ ලෝකේ වැඩිපුර ඉන්නේ retail traders ලා කියලා. එතකොට buy එක වැඩිපුර තියෙනවා කියන්නේ retail traders ලා වැඩිපුර buy එක ඉන්නේ. එතකොට අපි sell දාන්න යනවා කියන එක නේ මම මේ කියන්නේ. එහෙම තේරුම් ගන්න එපා. එහෙම උනොත් වරදිනවා. එතකොට අපිට අවශ්‍ය වෙන මාකට් ඇනලයිස් ටික කරලා සපෝට් ඇනලිස්ට් හඳුනන බැංකු කොයි වගේ තැන්වලද බයි කරලා තියෙන්නේ කොතෙන්ද සෙල් කරලා තියෙනවද කියන එක අපිට බලලා අපේ ට්‍රේඩ් එකකට සමහර රිටේල් ට්‍රේඩර්ස්ලා හරි වෙන්නත් පුළුවන්. ඒනකට වැඩිපුර රිටේල්ස්ලා සාමාන්‍යයෙන් ලොස් වෙන්නේ ඒකයි. මොකද බැංකු විදියට හිතන්න පුරුදු වෙන්න ඕනේ. මොකද බැංකුන මාකට් එකේ අප් වෙනවා ඩවුන් වෙනවා තියෙන්නේ කරන්නේ ඒගොල්ලෝ කරන බයින්නෑ සෙලින් වල අනුව. ඒකට ඒ විදිහටම අපිත් කරන්න පුළුවන් නම් අපිටත් ඒ විදිහට හිතන්න පුළුවන් නම් අපිත් ඒ විදිහට ඒගොල්ලෝ හිතන විදිහට ට්‍රේඩර්ස් ට්‍රේඩ් වලට එන්ටර් වෙන්න පුළුවන් නම් ඒගොල්ලෝ හිතන වෙලාවට අපි ලොස් වෙන්නේ නැහැ ඇත්තට. ඉතින් හුඟක් සක්සස්ෆුල් ට්‍රේඩර්ස්ලා එහෙම තමයි කරන්නේ. ඉතින් මේ වීඩියෝ සීරීස් එකේ අරමුණ මේවා ඔයගොල්ලන්ට කියලා දෙන එක. අපි ටිකෙන් ටික ඉස්සරහට යමු. ෆොරෙක්ස් ගැනත් කියලා දෙන්න. මේ ෆොරෙක්ස් වල පොඩි අද බැංකු ගැන කියලා දුන්නේ පොඩි බැංකු කෑල්ල පොඩ්ඩක් කියලා දුන්නේ. තව ඊට වඩා ගැඹුරින් කතා කරන්න දේවල් තියෙනවා. ඉස්සරහට ඒ ගැන කතා කරමු. ෆන්ඩමෙන්ටල් කතා කරමු. ඒ හැමදේම කතා කරමු. දිගටම channel එකේ රැඳිලා ඉන්න. හැම හුඟ දෙනෙක් comment කරනවා. සමහරට comment කරන්න සමහරට reply දාන්න පරක්කු වෙනවා. ඒකට සමා වෙන්න. මොකද වැඩ ගොඩක් තියෙන. ඒවත් ඇස්සේ තමයි සියලු දේ කරන්නේ. අවසානයේ වශයෙන් ඉල්ලන්නේ ඔයගොල්ලන්ගේ මේ ඔයගොල්ලන්ට සල්ලි දීලා රුපියල් 30000 40000 course වල කියලා දෙන ඒවා. මම මේ නිකන් ඔයගොල්ලන්ට කියලා දෙන්නේ බලන්න මේවා. බලලා ඉගෙන ගන්න දෙයක්. දෙතුන් පාර බලන්න දෙයක් ඉගෙන ගන්න. ඔයගොල්ලන්ට හරියට හරි ට්‍රේඩ් ප්‍රොෆෙෂනල් ට්‍රේඩර් කෙනෙක් වෙන්න ඕන නම් මේව ටික ඕනි. මේව නැතුව නිකන් වැඩක් නැහැ. ඇත්තටම ට්‍රේඩ් කළා මොකද හම්බ කරත් හුඟක් වෙලාට අනිත් පැත්තට ආපහු මේ සල්ලි ටික නැති වෙන තියෙන chance එක වැඩි. අනිත් එක මම මේ channel එකේ ඔයගොල්ලන්ට indicators ගැනත් අරන් ආවා. මම ඔයගොල්ලෝ බැලුවත් වෙන්නේ මම indicator අරන් හුඟක් වෙලාට ඔක්කොම කියලා දෙන්නේ short term ට්‍රේඩ් වලට එන්ටර් වෙන්න. මොකද ලො ง ටර්ම් යනවා නම් මෙන්න මේ වගේ මාකට් එක අපි කියවන්න දැනගෙන ඉන්න ඕනේ. ෂෝට් ටර්ම් නම් මාකට් එක සාමාන්‍ය අප් ට්‍රෙන්ඩ් එක යනවා නම් ෂෝට් ටර්ම් දැම්මත් දැන් මම කියලා දුන්න උදාහරණ වලත් අපි ෂෝට් ටර්ම් දැම්ම නම් සමහරට ප්‍රොෆිට් වෙනවා. ඒකයි මම ඉන්ඩිකේටර්ස් පාවිච්චි කරලා ෂෝට් ටර්ම් ගානට 1 minute 5 minute වගේ ඒවා තමයි මම ස්ට්‍රැටජිස් කියලා දුන්නේ. ලො ง ටර්ම් මම කියලා දීලා නැහැ ඔයගලන්ට. මොකද කියලා දීලා වැඩකුත් නැහැ. එහෙම ස්ට්‍රැටජිස් ඉන්ඩිකේටර්ස් භාවිත කරලා ලො ง ටර්ම් දිහා මාකට් එකෙන් ට්‍රේඩ් කරලා ලොකු පිප් ගානක් අපිට ගන්න බෑ. මොකද වර්ධින් ඉතින් chance එක වැඩි. ඊට වඩා මේ විදිහට හිතලා අපිට long term ලොකු ගාණක් හොයන්න පුළුවන්. ඒකයි මම short term strategies ගේනකොට short term අරන් ඉන්නේ. ඒවා හරියනවා. short term හින්දා loss වෙන්න තියෙන chance එක අඩුයි. හරි, ඔය ටික තමයි කියන්න තියෙන්නේ. එහෙනම් අද වීඩියෝ එක මෙතනින් නතර කරනවා. මේ වගේම මේ වීඩියෝ සීරීස් එකේ තව ඉස්සරහට වීඩියෝ අරන් එනවා. දිගටම channel එකේ කරන් ඉඳලා ඉන්න. සියලු දෙනාට සුබ දවසක්.